අයිබවන් ට්‍රවල් ඩාරි නරඹන සියලු දෙනාටම අද අපි ඔබව රැගෙන ආවේ චෙඩා ගෝච් වීඩියෝ මාලාවේ දෙවන වීඩියෝවටයි. ගබ්ස්කේව් පිළිබඳ අපගේ පළමු වීඩියෝව ඔබ නරඹා නැතිනම් පහතින් නැති ලින්ක් එකෙන් ඔබට එය නරඹිය හැකියි. එන්න යන්න ට්‍රැවල් ඩයරි අපි සමග චෙඩා ගෝච්චී ඇති තවත් සුන්දර ස්ථාන තුනක් නරඹන්නට. අද අපි ඔබ රැගෙන යන්නේ කොක්ස්කේව්, ජේකබ්ස් ලැඩ සහ ලුකවුට් ටවර් වෙතයි. එදස් අටසේ තිස්සත වර්ෂයේදී චෙඩා හි ජීවත් වූ ජෝර්ජ් කොක්ස් නැමති කම්හල්ල අධිකාර විසින් නව ගොඩ නැගිල්ලකට අවශ්‍ය මුණුගල් කැනීම් සිදු කරන අතරතුර ඔහු විසින් මෙම ගුහාව සොයාගෙන තිබෙනවා. එනිසා මෙම ගුහාවට කොක්ස් කේව් නැතිනම් කොක්ස්ගේ ගුහාව නමින් නම් තබා තිබෙනවා. ඉන්පසු ජෝර්ජ් කොක්ස් විසින් මෙම ගුහාව ප්‍රදර්ශන ගුහාවක් ලෙස ව්‍යුක්ත කර තිබෙන අතර එය පෞද්ගලික දුෂ්කර ව්‍යාපාරයක් වී තිබෙනවා. නමුත් ඒ එසේ වී තිබෙන්නේ විසිවන සියවසේදී මෙම ඉඩම් අයිතිකරු වූ පස්වන වංශාධිපති තෝම් ස්ටයින් එය නැවත පවරා ගන්නාතුරු පමණක් බව සඳහන් වනවා. මෙම ගුහාව ඒ ආසන්නයේම පිහිටා ඇති කෘතිම ගුහාවක් වන පැරිස් කේව් වෙත 1987 සම්බන්ධ කර තිබෙනවා. කොක්ස්කේව් කුඩා ගුහා හතකින් සමන්විත වෙනවා. ඒ ගුහා හත එකිනෙකට සම්බන්ධ වෙන්නේ පහත් ආරුක්වලින්. මෙම ගුහාවලින් එක් ගුහාවක් දේදුණු ගුහා නැතිනම් රේන්බෝ කේව් නමින් හඳුන්වනවා. එය එසේ දීප්තිමත් වී තිබෙන්නේ මතුපිටින් ගුහාව තුළට පැමිණි ඛනිජාංශු අවක්ෂේප හුණුගල් තැඹි තැන්පත් වීමෙන් පැතිරෙන වර්ණ නිසා වෙනුයි. කළු වර්ණය, කොළ වර්ණය සහ සුදු වර්ණය වගේ වර්ණ ඒ වාගේම පරාවර්තනය වෙනවා. ප්‍රසිද්ධ ප්‍රංශ ගුහා අධ්‍යයනකරුවෙකු වන එඩ්වර්ඩ් ඇල්ෆ්‍රඩ් මාටෙල් මෙම ගුහාව අධ්‍යයනය කර පවසන්නේ ගුහා 600ක් අතරින් කොක්ස්කේව් ඔහු බොහෝ අගය කරන බවයි. කොක්ස්කේව් ගුහාවෙන් පිටතට පැමිණි පසු එහි අසලම ඇති විශේෂ ස්ථානයක් වන්නේ ජේකබ්ස් ලැඩ නැමැති ස්ථානයයි. ගව්ගේ ගුහා සංචාරය නිමා කර කොක්ස්ගේ ගුහාවත් නිරීක්ෂණය කළ පසු ඔබට තවත් ඇවිද යාමට ශක්තිය ඉතිරි වී තිබෙනවා නම් මීළඟට අපි ඔබව රැගෙන යන්නේ ජේකබ්ගේ ඉනිමඟ තරණය කරන්නටයි. මෙහි පඩි 274ක් තිබෙන අතර මෙම පඩි පෙළ තරණය කරන්න අපහසු වන්නේ නැහැ. තවත් පඩි 48ක් තරණය කළහොත් ඉතා අලංකාර වටපිටාවක් ඔබට නැරඹිය හැකියි. ලුකවුට් ටවර්හි පඩි 48ක් තිබෙනවා. එහි මුදුනට ගිය පසු මෙන්ඩිප් සහ ඉන් එහාට වූ ඉතා සිත් අද ගන්නා සුළු පරිසරය ඔබට නැරඹිය හැකියි. චෙඩා ගෝච්හි දෙවන වීඩියෝව මෙතනින් නිමා වෙනවා. නමුත් මේ අතිසුන්දර පෞරාණික ගම්මානයේ තවත් වැදගත් ස්ථාන බොහෝමයක් තිබෙනවා. ආදි මානවයා ආයුධ සාදාගත් ආකාරය සහ ඔවුන් ගින්දර නිපදූ ආකාරය ගැන සුවිශේෂී තොරතුරු රාශියක් සමඟ මීළඟ වීඩියෝවෙන් හමුවෙමු. පහලින් නැති ලයික් සලකුණ ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කළොත් අපගේ අලුත්ම වීඩියෝස් ඔබට ඉක්මනින් නැරඹීමට හැකි වේවි. ට්‍රැවල් ඩයරි හා එක්ව ඔබ සමට සුබ දවසක්.